හෙලෝ ඉතින් කොහොමද අද නම් ට්‍රැවල් වීඩියෝ එකක් නෙමෙයි අරගෙන ඉන්නේ අද මේ පොඩි ෆුඩ් එකක් ගැන රිවිව් කරන්න තමයි එන්නේ ආවේ මොකද මේක ඇවිල්ලා මේ සිංගප්පූර් වල මේ විතරක් නෙමෙයි ඇත්තටම මේ චයිනා වල එන ෆුඩ් එකක් මේ self heating ෆුඩ් එකක් ඉතින් කැම්පින් කරන අයට නම් ගොඩාක් සුවිශේෂයි ගොඩාක්ම මේ මේ ෆුඩ් එක කැම්පින් කරන කෙනෙකුට වටිනවා මොකද self මේක ඇවිල්ලා මෙම් කිසිම පොට් එකක් ගෑස් ලිපක් රයිස් කුකර් එකක් නැතුව උයා ගන්න පුළුවන් රයිස් එකක් ඉතින් එහෙම එකක් තියෙන එක ඉතින් සෑහෙන්න වටිනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මේක තියෙන්නේ මේ වතුර තියෙන්නේ මේකේ වෝටර් තියෙන්නේ මෙහෙම රයිස් පැකට් එකක් හැන්දක් තියෙනවා රයිස් පැකට් එකක් තියෙනවා මේ රයිස් එක හරි ස්මූත් සහ මේ ඉක්මනට ඉදෙනවා මේ රයිස් එක ස්පෙෂල් රයිස් එකක් එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ මේකේ එක සෝයා සෝස් පැකට් එක මේ පැක් එක ඇවිල්ලා කුම්පාමෝ චිකන් කියන රෙසපි එක තියෙන්නේ මේක ඇතුලේ ඉතින් කුම්පාව චිකන් කියන්නේ ගොඩක් සිංගප්පූරියන් ඩිෂ් එකක් චයිනීස් ඩිෂ් එකක් එතකොට මේ අපිට මුලින්ම මේ තියෙන එක අර මික්ස්චර් එක රයිස් එකේ මික්ස්චර් එක තියෙන්නේ ස්පයිසි මෙන්න මේ විදිහට මෙන්න මේක තමයි රත් වෙන්නේ ඔන්න ඕක අපි රිමූව කරලා දැම්මහම දාලා දැන් ඔය තියෙන පැක් එක රිමූව් කරලා දාන්න ඕනේ මුලින්ම. එහෙම දැම්මට පස්සේ දාලා ඊට උඩින් වතුර අර තිබ්බ වතුර පැකට් එක දාන්න ඕන. මෙන්න දැන් මම කරන විදිහ බලන්න. අන්න ඔය විදිහට එක දාන්න ඕන රිමූව් කරලා ඊට පස්සේ අර මම පෙන්නපු වතුර පැකට් එක ඒකට දාන්න ඕනේ. අපි බලමු වතුර පැකට් එක මේකට දැම්මම මේකෙන් සද්දයක් එනවා කියන්නේ රියැක්ට් කරනවා අර මේකට වතුරත් එක්ක ඒ වතුරට තමයි මේක අර මේක ඩ්‍රයි අයිස් එකක් වගේ ඇත්තටම තියෙන්නේ ඩ්‍රයි අයිස් එකක් වගේ වතුර දැම්මම බොයිල් වතුර එක බොයිල් වෙනවා ඊට පස්සේ අපිට තියෙන්නේ අර රයිස් එක මෙන්න ඔය මෙන්න මේ විදිහට ඊට පස්සේ අර එතන තිබ්බ කප් එක තියලා මෙන්න මේ ඔය කප් එක උඩින් තියලා අර රයිස් කුකර් එකේ වගේ ඔක රයිස් එක දාගෙන වතුර දාලා වාලා තියන්න විතරයි තියෙන්නේ පැය කාලක් වගේ පැය කාලක් විනාඩි 20ක් වගේ කාලයක් පැය කාලක් උඩින්ම ඔව ඇති පැය කාලක් විනාඩි 20ක් වගේ අතර කාලයක් ඔයා මේ විදිහට වතුර දාලා වහලා තිබ්බහම මේක ඉබේම කුක් වෙනවා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා. හැබැයි ඉතින් මේ වගේ ෆුඩ් ඩේලි නම් කන්න රෙකමන්ඩ් කරන්න නැහැ. නමුත් ඔයාට හරිම ඊසි ඔය කැම්පින් කරන කෙනෙක් නම් පික්නික් එකක් යන කෙනෙක් නම් ඉතින් මේ වගේ කෑම බත් ඔයාට මේ බත් කන්න ඕන කියලා හිතෙනවා නම් අර නූඩ්ල්ස් වෙනුවට මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. රයිස් ලව කෙනෙකුට මේ ගොඩාක් වටිනවා මෙන්න මේක අපි බලමු ඊට පස්සේ විනාඩි පැය කාලකට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා ඉතින් බලමු මේ මම දැන් මේක බලන්න පැය කාලකට විනාඩි 15කට පස්සේ තමයි අපි බලමු කොහොමද රයිස් එකේ තාත්වය හොඳට ඉදිලාද කියලා ඔව් දැන් රයිස් එක ඉදිගෙන එනවා තව ටිකක් තැම්බෙන්න ඕන මේ වෙලාවදී අපි අර මික්ෂර් එක ඇඩ් කරගන්නවා මොකද ඒක මේ දැනටමත් කුක් කරලා තියෙන්නේ හැබැයි අපි මේක මේ විනාඩි 5ක් විතර අර හුමාලෙන් තැම්බ ගන්න ඕන බත් එකටම දාලා මික්ස් කරලා එතකොට තමයි මේක හොඳට බත් එකට මික්ස් වෙලා රසට එන්නේ දැන් මම මේ ඇඩ් කරගන්නේ මික්ෂර් එක කුම්පාවෝ චිකන් මික්ෂර් එක ඒත් එක්කම සෝයා සෝස් අර තිබ්බ පැකට් එකත් ඇඩ් කරගන්නවා මේ තියෙන්නේ සෝයා සෝස් ඩාර්ක් සෝයා සෝස් එක ඩාර්ක් සෝයා සෝස් එකෙන් තමයි අර කලර් එක එන්නේ කොම්පාවෝ චිකන් එකේ
ඉතින් අපි බලමු මේකත් ඇඩ් කරලා හොඳට මෙන්න මේ විදිහට mix කරන්න ඕන. මෙන්න මේ විදිහට mix කරලා අපි ආයම විනාඩි 5ක් විතර තියලා තියන්න ඕනේ. මේ වෙලාවේ බත තැඹිලා තියෙන්නේ. අපිට චුට්ටක් අමු ගතියක් තියෙනවා. තව විනාඩි 5ක් තඹ ගත්තා නම් හරියටම හරි ඒක. ඊට පස්සේ අපි බලමු විනාඩි 5කින් තත්ත්වය කොහොමද කියලා. ඉතින් දැන් විනාඩි 5කට පස්සේ මම මේක අමයරලා බලනවා. මෙන්න මේ විදිහට තමයි දැන් නම් බත හරි ගානට තැඹිලා මික්ෂර් එකත් හොඳට බතට අල්ලලා මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් මේ කලර් එක මේකට මේ dark soy sauce එක දාපු හින්දා තමයි මේ වගේ ටිකක් දුඹුරු පාටට හුරු කලර් එකක් එන්නේ. ඒ රයිස් එකේ කලර් එක තමයි. ඉතින් බලන්න ලස්සනට ඉදිලා තියෙනවා බත. පෝෂන් එකත් එක්කෙනෙකුට සෑහෙන හොඳ පෝෂන් එකක් තියෙනවා. ඉතින් මේ මේක හරිම රසයි. ඉතින් මේක ඔගොල්ලොත් පුළුවන් නම් try කරලා බලන්න.